මහත්තයා කවුද? මාතේ මල් පෙරට පස් දානවද? අනේ ඔව් මේ අද පොඩ්ඩක් නිවාඩු දාලා දන්නේ නැද්ද ඉතින්? ආ කොච්චර දෙයක්ද? මේ මම මහත්තයා පොඩ්ඩක් හම්බෙන්න කියලා මම ආවේ. අර පොඩ්ඩක් අතුල ගිහලා කතා කරමුද? එන්න පොඩ්ඩක් එන්න මහත්තයා පොඩ්ඩක් අපි පොඩ්ඩක් අතුල ගිහින් ඉන්න පොඩ මත අපිට පොඩි කාරණාවක් තියෙනවා කතා කරන්න. මහත්තයා එන්නකෝ මහත්තයා එන්නකෝ මෙහෙ එන්නකෝ මම කියන්නේ. මහත්තයා මේක කියලා දන්නේ නැතුනේ. වාඩි වෙන්නකෝ මම කියනවා ඔතන. මහත්තයා කියන්නේ මේ බාන්නේ ඉම්පෝටඩ් බාන්නේ. හරි ඔයා කියන්නේ මේකේ පොල් විතරයි බිඳින්න බැරි. හරිද? පලාලි යන්න පුළුවන් මෙහෙම මෙහෙම කරනකොට. නෑ. ඔව්. පලාලි යන්න පුළුවන් මේකේ. ඔව්. සුසි බාන්නේ. හරි අපි ඒ කාලේ ගිය බස් එකේ. බස් එකේ නෑ. මේක මේ පලාලි යන්නේ නෙවෙයි. පලා වර්ග ලියන්න. ආහා මේකෙන් මේ පලා ලියන්න පුළුවන්. පලා ලියන්න පුළුවන්. පලා වර්ග. දැන් මෙන්න මේ මහතේ මේක වැඩි. හරිද? හොඳට අහගන්න. සාමාන්‍ය මේ වගේ පිහියක් කඩෙන් ගත්තොත් ඔයාලට රුපියල් 1500ක් විතර වෙනවා. හැබැයි මේ පිහිය අපෙන් ගත්තොත් මහතේ ගන්න පිහියක් විතරක් නෙවෙයි. මේක ඇවිල්ලා මහතේ දන්නද රස්සාව. හරිද? මම දන්නවා මහත්තයා මේ වගේ ගෙවල් දොරක් හදන්න හිටියට මහත්තයා මම දන්නවා රටට ගොඩක් නැහැ. මම දන්නවා බැංකුවට ගොඩක් ණයයි. ඉතින් ඒක ඔබතුමාත් දන්නවා මාත් දන්නවා. එතකොට මහත රසාවක් කරනවද? මේ gedara නම් මගේ නෙවෙයි මේ කුලියට අපි ඉන්නේ. අන්නේ මහත්ය අන්නේ කියලා බලන්න. මහත්ය කුලියට ඉන්නේ. ඒ වුණාට මහත්ය ආස නැද්ද මහත්ය මගේ gedaraකට යන්නේ? ආසයි. ආසයි. මහත්ය ආස නැද්ද වැඩට ගිහිල්ලා හවස gedara එනකොට මේ ළමයිට කන්න බොන්න මොනවද කියන් දෙන්නේ? දැන්ට නම් නෝන තමයි රසාව ගන්න. අන්න ඒක තමයි. හරිද? එතකොට මහත්ය මම මේ ගෙනල්ලා තියෙන පිහියක් විතර නෙවෙයි. මම මේ ගෙනල්ලා තියෙන මහත්ය රසාව. මොකද මේ 1500ක් වෙන මේ පිහිය. හරිද? මහත්ය ගන්නේ පිහියක් විදිහටම නෙවෙයි. රස්සා. මේක ඔයාලට දෙන රස්සාව. මේක දෙවියෝ වැඩ ගැන තිබු අවස්ථාව. දැන් බලන්න මට කියන්න ඕනගේ මාසික වැටුප කීයද කියලා. 30000. 30000. 30000 වැඩි ගන්නකො මහත්ය 12යි. 360000. 360000. 360000 වැඩි ගන්නකො මහත්ය අවුරුදු 10යි. 136. මහත්ය දැන් ඉඩමක් ගන්නම 136ක් මැදිනේ. එතකොට මහත්යලා රුපියලෙන් රුපියල ඉතුරු කරලා 136ක් එකතු කර ගන්නකොට පර්චස් 10 ගිනමක් ගන්න තව 115ක් විතර මාතියෙනවා. මොකද 150ක් වෙලා ඉඩම. ඉතින් ඒ නිසා මහත්තයා මහත්තයාගෙන ඕන රස්සාව කරලා මහත්තයා ගොඩ යන්න බෑ කියලා දැන් තේරෙනවා. අනිවාර්යයෙන්. එතකොට මහත්තයා කරන්න ඕනි මහත්තයාගේ අනාගතය හදාගන්න මෙන්න මේ පිහිය අපෙන් අද ඔයා ගන්න ඕනි. හැබැයි සාමාන්‍ය මේ පිහිය කඩේ 1500ක් වුණාට අපි මේක අද ඔයාට දෙන්නේ රුපියල් 35000. හරිද? හැබැයි මහත්තයා මේක 35000 දීලා ගත්තට මං කියන්නේ මහත්තයා මේක රස්සාවක් කියලා. මේ පිහිය සල්ලි මහත්තයා තමයි එක පිහියකින් හොයන්න පුළුවන්. මට මේක 35000ක් වෙනවා. මහත්තයා මෙන්න මේකයි වැඩි. හරිද? මහත්තයා දැන් මේ පිහිය මහත්තයා ගන්න කීයද? 35000යි. මහත්තයා අපි ගන්නකො මහත්තයාගේ නම මොකද්ද? රයිට්. ජනියා. දැන් මහත්තයා 35000 දීලා මේ පිහිය ගත්තා. මහත්තයාට කරන්න තියෙන්නේ මේ වටේ ඉන්න තව ගෙවල් දෙකක දෙන්නෙකුට මේ වගේ පිහි දෙකක් විකුණන්න මට කතා කරලා දෙන්න විතරයි. දැන් මහත්තයා ව්‍යාපාරිකයෙක්. මහත්තයා අපි මේක හිතමුකෝ තව දෙන්නෙක් අපිට A කියලා B කියලා හොයලා දුන්නා කියලා. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ ළඟම යාළුව දෙන්නේ. නැත්තම් මේ අහල් පහල ඉන්න ළඟම දෙන්නේ අපිට සම්බන්ධ කරලා දෙන්න විතරයි. එතකොට එයාලට 35000කට අපි පිහිය දෙනකොට බලන්න මහත්තයාට එක පිහියකින් 30000 ගානේ පිහි දෙකට මහත්තයාට 60000ක් වෙනවා. දැන් බලන්න මේක මහත්තයා 35000 දීලා ගත්තට මහත්තයාට කීයක් ලාභද කියලා බලන්නකෝ. දැන් එතකොට මහත්තයෝ ඔව් දැන් මේකෙන් මට හම්බ කරගන්න පුළුවන්ද? ඔය ඉතින් දැන් මං කියුවේ කනේ මේ අහල පහල දෙන්නකොට මේ පිහි දෙකක් විකුණන්න මට කතා කරලා දුන්නම මහත්තයාට 60000ක් වෙනවා. නෑ එතකොට නෝන වැඩ ඇරලා ඉනකන් මට වක්තිවිටි වැඩ කරන්න ඕනේ නෑ 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 අනිත් එක තමයි හොඳම කතාවක් තියෙනවා මහත්තයා. මහත්තයාට තියෙන්නේ මෙන්න මේ දෙන්නේ එකතු කරලා දෙන්න විතරයි. ආහ්. එතකොට මේ ඊගාව දෙන්නට ඕන නම් පුළුවා තව දෙන්නෙක් යාට එකතු කරගන්න. එතකොට මෙයාට පුළුවන් ඕන නම් තව දෙන්නෙක් එකතු කරගන්න. හැබැයි මහත්තයා මෙන්න මේකත් මේ A'ටයි මේ B'ටයි කියන්නේ මේ දෙන්නට මෙන්න මේ කට්ටිය එකතු කරගන්න උදව් කරන්න විතරයි තියෙන්නේ. එතනින් එහාට මේ යන හැම වැඩකදීම මහත්තයාට ගාණක් එනවා.
එතකොට මට මල් පැලවට සාතු කරන්න ඕනෙත් නෑ නෑ ආයි මල් පැලවට මහත්ය සාතු කරන්න ඕනේ නෑ මේ මට පලාලියන්න ඕනෙත් නෑ මහත්ය ආරෙදි හොදන්න ඕනෙත් නෑ මල් පැලවල සාතු කරන්න ඕනෙත් නෑ පලාලියන්න ඕනෙත් නෑ ගේ අතු ගන්න ඕනෙත් නෑ නෑ ඔක්කොටම පිහි හතරෙන් වැඩකාරයෙක් ගෙදර මහත්ය පිහි හතරෙන් වැඩකාරයෙක් ගෙදර මේ වැඩේ කියන්නේ 35000ක් උණිනේ 35000ක් කොඩි කියන්නේ මේක අපි දෙන්නේ මහත්ය රස්සාවත් එක්කනේ ආ හරිද ඒතර මහත්ය හිතන මහත්යවනේ දිරිඳු කමින් ගොඩ එන්න නම් මේ පිහිය ගන්න වෙනවා මේක 35000 හරිද එතකොට මහත්යට මේ පිහිය ගන්නම වෙනවා සහ මේ දෙන්නේ එකතු කරගන්න වෙනවා මහත්ය එහෙම නැත්නම් මාතර 35000ක් දීලා පිහිය අරගෙන මේක මෙතනින්ම නතර කරගන්න පුළුවා හරි මහත්ය මේක රස්සාවක් විදිහට කරගෙන යනවා තව දෙන්නේ එකතු කරගන්න වෙනවා දැන් මේ මං වගේම එකෙක් ඉන්න අල්ලපු විතර. හා. ඌ මේ විදිහට මල් පැලවලට සාතු කර කර ඉන්නේ. හරි. මේ ඌ අල්ල ගන්න පුළුවන්. ඔව්. ඒක තමයි තව කෙනෙක් හොයාගත්ත කිව්ව. හැබැයි මට 35000 දෙන්න පිහ ගන්න. අන්න ඒකනේ ප්‍රශ්නේ. අයි මට මට විනාඩි 10ක් දෙන්න. විනාඩි 10ක්? ඔව් මට විනාඩි 10ක් දෙන්න. හා සල්ලි අරගෙන කාටද ඔව් හරි පොඩි පොඩි මම විනාඩි 10ක් එනවා. මට මොන විනාඩි 10ක් දෙන්න හරි. හරිනේ? හරි. एक बिजनेस से कटने का धारी दाव सब होता है मोड़ पोरवाल निदा ऐसे ही है तो बाटी करते हैं माया हाँ आवाज मैं मुझे नहीं ताऊ भैया मैंने बाढ़ ली मैं कहीं मारते हुए इंदौर महत्या ඒක අයිද රෝස් පාන් කිව්වා. ආව මෙතන 1500 පීය 35000 දුන්නා. නයි උනත් කනවා රෝස් පාන් කඩලා දුන්නා නේද? ප්‍රශ්න හපන්නේ කොහොමද? මට මේ දැක්කේ ඉන්නේ මම නරන් කියලා. जानिए मामा कैपेनवा।